පෙට්‍රෝලියම් එක ඇතුලේ මෙහෙම වුණා පෙට්‍රෝලියම් එක ඇතුලේ මෙන්න මෙහෙම වෙනවලු නමුත් අද මේ වෙනකොට ඇත්තටම මේ ආණ්ඩුවේ ගත්තා වූ යම් යම් ඒ තීන්දු තීරණත් ආණ්ඩුව පසු කාලීන ඇත්තටම අපේ ගත්තොත් අපි රජයේ ප්‍රතිපත්තියක් නැතිකමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳිනවා වගේම කණිතයේ ශේෂ්ඨරත් ඒක කාන්දු වෙලා තියෙනවා. එතකොට දේශපාලකයොත් මේකෙන් හම්බ කරගන්නවා. පෙට්‍රෝලියම් එක ඇතුලේ අයත් හම්බ කරගන්නවා. ඒ නිසා එතුමට හිතෙන එහෙම නැත්නම් එතුමා අපිට පේනවා පැහැදිලිව පිටිපස්සෙන් ඉඳලා යම්කිසි කණ්ඩායමක් එතුමා මෙහෙවනවා කියන එක. මේ කියන තරම් අර්බුදයක් මේක ඇතුලේ තියෙනවද? අපි ඔය කියන කොරල් එනර්ජි සමාගම ඩුබායි වල පිහිටලා තියෙනවා කියලා කියන්නේ. එතකොට දැන් අපි යම් යම් තොරතුරු අරගෙන තියෙනවා. මේ නාමල් රාජපක්ෂ ඒ කණ්ඩායමත් එක්ක සහසම්බන්ධයක් තියෙනවා කියන එක. එතකොට ඇමතුමාත් ඒ කටයුත්තට උදව් කරන බවක් අපිට පේන්න තියෙනවා. යහපාලනයේදී යහපාලනයට හිතවත් කට්ටියව රස්සාවට දානවා. එතකොට මේ ක්‍රමයේ විධිමත් නැති කැමින්ද තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. විධිමත් ක්‍රමයක් හදුවා නම් මේ වගේ අතිකාල දීමනාවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. ඒ අනුව පැයකට ඩොලර් 7500 ගානේ ගෙවනවා ඒ නැවට ඒ ප්‍රමාද ගාස්තු සාමාන්‍යයෙන් CPA ස්ටිල් ආයතනයේ නැත්තම් මේ සේවක නඩත්තුවට වෙන් කරන්නේ තෙල් ලීටරයකට රුපියල් 2.67ක් කියලා ඔබතුමා දන්නවද ඒ වගේ සොච්චම් මුදලකින් තමයි මේ ආයතනය දුවවන්නේ ඉතින් බලන්න පෙට්‍රෝලියම් එකේ දවඩ කරන්නේ අපිට තෙල් නැහැ හැබැයි පෞගියේ දවස්වල සාස්ත්‍රය ඇතුලේ ඔබතුමා දැක්කා නම් එහෙම පොලිම තිබ්බා සෙඩ් එකකට වඩා අධික සාස්ත්‍රයේ පොලිම මේ තෙල් ගහ ගන්න පිට මිනිස්සු දේශපාලනඥයන්ගේ හිතවත් තමයි මේ නාමල් රාජපක්ෂට ඕන විදිහට තමයි ඇමතිතුමා වැඩ කරන්නේ නැත්තම් පෙට්‍රෝලියම් එක වැඩ කරන්නේ මේ කතාවල ඇත්තක් තියෙනවා අපි ගත්තොත් මේක මේ ඇත්තෙන්ම බලපුවහම මේ වෙනකොට ඒ தත්ත්වය ඇත්ත කියන එක අපිට පිළිගන්න වෙලා තියෙනවා අසංග ලයිව් අයිබෝන් අද අසංග ලයිව් වැඩසටහනේ කතා කරන්න හදන්නේ මේ මුළු රටටම ප්‍රශ්නයක් මුළු රටම දුක් විඳින තෙල් අර්බුදය විශේෂයෙන්ම මේ පහුගිය දවස්වල ලොකු කතාබහක් ඇති වෙනවා පෙට්‍රෝලියම් එක ඇතුලේ මෙහෙම වුණා පෙට්‍රෝලියම් එක ඇතුලේ මෙන්න මෙහෙම වෙනවලු විවිධ කතාබහවල් තියෙනවා එළියේ හැබැයි මේක හරියටම දැනගන්න ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වසර ගණනාවක් කටයුතු කරන මං හිතන්නේ දශක 3කටත් එහා ඔව් දෙකකට වැඩි කාලයක් සේවය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සම සභාපතිවරයා චේති ඒකනායක මහත්මයා අපිත් එක්ක ඉන්නවා ඇත්තටම මේ කියන තරම් අර්බුදයක් මේක ඇතුලේ තියෙනවද රටට පේන විදිහ අර්බුදයක් ඇතුලේ තියෙනවද බොහෝ වෙලාවට කියන්නේ බොහෝ දෙනෙක් මේ ඇතුලේ අර්බුදයක් හදලා තියෙනවා එතකොට දේශපාලකයොත් මේකෙන් හම්බ කරගන්නවා පෙට්‍රෝලියම් එක ඇතුලේ අයත් හම්බ කරගන්නවා දැන් ඔබටත් මේ ඇඟිල්ල දික් වෙනවනේ ඒ හින්දා වෙන්න ඕනේ මේ සාකච්ඡාව අපි මේ විදිහට පවත්වන්නේ අනිවාර්යයෙන් ඇත්තටම මොකද්ද මේකේ තත්ත්වය ඇත්තෙන්ම ඔබ හොඳ ප්‍රවේශයක් ගත්තා මං හිතන්නේ මේ වෙනකොට විශේෂයෙන්ම අපි ඇතර මේකේ මූලාරම්භය ගත්තොත් එහෙම 1961 සිනමාව මැතිණිය මේක ආරම්භ කරේ ඉතාමත් පවිත්‍ර චේතනාවකින් ඒ වගේම දූරදර්ශී තීරණයක් අරගෙන ගත්තේ එදා එවකට තිබ්බ ඒ පිටරට තිබ්බ ඒ දැවැන්ත සමාගම් මොබිල් කැල්ටෙක්ස් එසෝ වගේ සමාගම් විශාල ධනස්කන්ධයක් අපේ රටෙන් අරගෙන ගියා ඒ වෙලාවේ ඇත්තටම එවකට හිටපු ඒ ටීබී ඉලංගරත්න මැතිතුමා වෙළඳැමතිවරයා සහ ඒ කණ්ඩායම එකතු වෙලා විශේෂයෙන්ම ගත්ත තීරණයක් මේ තත්ත්වයෙන් අපි රට මුදවගෙන කොහොමද මේ තෙල් ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ කියන එක. ඒ අනුව 1961 ඉතාමත් හොඳ ඇත්තටම ගත්තොත් අද වෙනකන් කාටවත් ඒක නොවන වෙනස් කරන්න බැරි හොඳ පනතක් ගෙනාවා. 61 අංක 28 දරන පනත. ඒකෙන් මං හිතන්නේ මේ වෙනකොට ඔය ඇමතිවරුන්ට තාමත් බැරි වෙලා තියෙන මං හිතන්නේ ඒක දූරදර්ශීව කරන්න ඇත්තේ මොකද මේ තත්ත්වයන් ඇති වෙයි කියලා මේ රටේ තියෙන තත්ත්වය ඒ තුමන්ලට දූරදර්ශිය දැකලා වෙන්නේ නැති ඒ තීරණය ගත හොඳ පනතක්. ඒ අනුව 1960 කින් පස්සේ ඇත්තටම විදේශ රටවල් අපිත් එක්ක හිටපු අවංකව හිටපු මේ තෙල් ශේෂ්ත්‍රයේ හිටපු ඉන්ධන නිෂ්පාදනය කරමු රටවල් එක්ක විවසුම් ගත වෙලා ඉතාමත් අඩු මිලට තෙල් ගෙනල්ලා මේ රටේ ජනතාවට ඉතාමත් සහනදායි මිලවලට. ඇත්තෙන්ම මේකේ ගත්තොත් අපි කණිත ශේෂ්ත්‍රයේ හැමදාම අපි ඉන්න පිරිසක් විදිහට අපි ඉතාම අඩු ලාභයක් තියාගෙන තමයි දුන්නේ. එහෙම නැත්නම් අපි සමහරට ලාභයක් නොතියා සේවාවක් විදිහට තමයි කරේ. නමුත් අද මේ වෙනකොට ඇත්තටම මේ ආණ්ඩුවේ ගත්තා වූ යම් යම් ඒ තීන්දු තීරණත් ආණ්ඩුව පසු කාලීන ඇත්තටම අපේ ගත්තොත් අපි රජයේ ප්‍රතිපත්තියක් නැතිකමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳිනවා වගේම කණිතයේ ශේෂ්ත්‍රයටත් ඒක කාන්දු වෙලා තියෙනවා. ඒ අනුව තමයි ඇත්තෙන්ම මේ වෙනකොට ඒ රටේ ඇති වෙච්ච ඩොලර් අර්බුදය අද මේ වෙනකොට
अपे आयतने तुलटत अतुल करला मेवनकोट मे खनिते शेस्त्रीय संबंधव वेरदी प्रचारयां जनगत करला रटे जनताव तुलट दाला इतामत कूट उपक्रम युदागनिमिं विशेषेम मे संदहा अतुल्वीमट अपेक्षावें इन्न देशपालन अधिकारी हस्त्यां क्रियात्मक करमिं मे आयतने संपूर्ण मे रटें जातियें अतुगादान वेट पिटरता मे वेनकोट क्रियात्मक मियान දැන් නිදහස් සේවක සංගමේ ජාතික සේවක සංගමේ මේ වගේ සේවක සංගම් තියෙන්නේ විශේෂයෙන්ම මේ මිනිස්සුන්ට විශේෂයෙන්ම පාලකයන්ට ඕන ඕන විදිහට නටන්න නැති වෙන්න පාලකයන්ට යම් යම් නීති රීති දාලා වැරදි පාර යනවා නම් හරි පාරට ගන්නනේ එතකොට දැන් මේ මේ සේවක සංගම් වලටත් පාලනයෙන් තොර වෙලාද සේවක සංගමේ හඬට කන් දෙන්නේ නැද්ද පාලකයෝ अतिम अदगत अभी दें मम दें मे खनिजेष्ठी वसर विशिहायतर काल्याकिन ये अतर तूर मम मे वृत्ति समित व्यापारे दशक दिखकट वेडि काल्याकिन वाथिंग मे कालेतु अभी अतिम अभी मे हिटपु अमात्यवर अभी असुरुकरा ये ओंते गनुदेनुकरा अतिम अद वर्तमान इनकोटिन्नमतिवरया एहेम अभी तेक् सहायोगी वेडकर्ण तत्व पेन्नने क्या अभी दिन अभी सेवक विधि दिन योजना पिलीगंड उंगे कैमत्त कूदने येवागे तत्यत्तम अभी दाकिनसा यतुमट हितेन एमन यतुमा अपीटपेना पेहदील पिटिपा से यम किसी खंडायम केतुमा मेहनवा दीन मेतन यतुमा एतन्म हसीरन विधि गो यतुमा कागेहरी मे खंडायमक हस्तेट गुंदुरुला इन भावकता अभी पेन राजपक्ष पेट्रोलियम अभी गोत् मेक मे एम बलपोह मेवन एन अभी पीलिगाती विशेषम अद अभी विनदा तिब्बे रटवा रटवातर गीसुम गेला इंधन मिराट गिनाप क्रम ईट पास पशुकाल एम गो दिदा हेत्ते पास ईट पास मेकट अतर मेद्यु तेरऊ कर दागन तम ईट पास मे व्यापारे करगन गील यदे ओण अतरट विशाल ये लाभकुट सा बेदीयान विधि तमयानी अद मेवन मे तत्ते पेहदील अपीट पेन मे यदिने मिलदी गना केटिकाल मिलगना मिल इदिरी पत्कल गन्न तत्ट मे आयतने पत्कल तीन विशेषम मे वेनकोट अभी दरल समागम ओहुतम अद विशेषम मे अपे आयतनेट तेल सपयन मे सपयम करवाट इद्रिय इन कटिदेलाती है मेकद विशेषम अभिज्ञान ये हे पिटुपास विशेषम देशपालन हस्त्यक्यन अभी पेहन मुखद पहुगे काले अभी दान मे 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 ओहुगेन इंधनवल विशाल लाभकुटसा प्रमाण प्रीमियम मेका एक इंधन मिराट गेने गेनेदी ये अभी सपेन ये सपेम करुवा त्यागन या किसी लाभ कुट सा ये मेहवी मट ये संबंध एक प्रीमियम एक लघु प्रमाण की त्यागन तमाइ कराने एक ये लाभ ये कुटस कीप देने कतरे बेदी अनुभव कपीट पेन विशेषम अभी वो कियन कोरल लेने जी समागम दुबई वाले पिहलती नो किला किया එතකොට දැන් අපි යම් යම් තොරතුරු අරගෙන තියෙනවා මේ නාමල් රාජපක්ෂ මේ කණ්ඩායමත් එක්ක සහසම්බන්ධයක් තියෙනවා කියන එක. එතකොට ඇමතුමාත් මේ කටයුත්තට උදව් කරන බවක් අපිට පේන්න තියෙනවා. ඒ වගේ අපිට දැනගන්න ලැබෙන තොරතුරු ඒ අනුව විශේෂයෙන්ම මීට වඩා හොඳ මීට වඩා රටට යහපත් හොඳ මේ සැපවුම් කරුවන් ඉන්නවා ජාලයක් ඇවිල්ලා. මේ රට ගැන හිතලා මේ රටේ හිටපු නමුත් පිටරටවලට ගිහිල්ලා සම්බන්ධකම් තියෙන විශාල පිරිසක් ඉන්නවා හොඳ මිල ගණන් යටතේ මේ රටට ඉන්ධන සැපයන්න පුළුවන් හැකියාව තියෙන. ඒ සමාගම් සියල්ලම පැත්තකට දාලා මේ එකම පිරිසකට තමයි අපි කිව්වොත් බොරතෙල් එහෙම නැත්නම් නිමි ද්‍රව්‍ය ගෙන්වීමට අවශ්‍ය ඉඩකඩ අවස්ථාව මේ වෙනකොට සපයා දීලා තියෙන්නේ කියන එක තමයි අපිට වෘත්ති සමිතියක් විදිහට මේ රටේ ජනතාවට කියන්නේ. දැන් විශේෂයෙන්ම දැන් පහුගිය ජූලි මාසෙත් තෙල් නැවක් ඇවිල්ලා මෙට්‍රික් ටොන් විශාල ප්‍රමාණයක් සති ගාණක් ඕක එහෙම්මම තිබුණා. ඔව්. එතකොට ගුදම් ගාස්තු ගෙවමින් විශාල ඩොලර් ප්‍රමාණයක් මිලියන වලින් ගෙවන්නේ එළියට. ඔව්. මේ රටේ තෙල් නැවක් ගන්න සල්ලි නැහැ කියලා කියනවා. හැබැයි මේක ක්ලියර් කරගන්න
ඊට පස්සේ ආයි තව වැඩිපුර ගාණක් ගෙවන්න තියෙනවා. දැනුත් එහෙම බොරතෙල් නැවක් ඇවිල්ලා තියෙනවා. දැනුත් එහෙමද වෙන්නේ? මොකද්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේක පසුපස කිව්වොත් අපි මේ වෙනකොට එක පැත්තකින් ඇමතිවරයා අපිට පොරොන්දු වෙලා තියෙනවා බොරතෙල් ටික ගේනවා කියන එක. ඒක සභාපතිවරයාත් අපිත් එක තිබ්බ සාකච්ඡාවලදී පුන පුනා කිව්වා පිරිපහදුව දිගටම ක්‍රියාත්මක කරනවා කියන එක. නමුත් ඒ කියන ගමන් අපිට තේරෙනවා ඒකේ දැන් අපි පිරිපහදුව ක්‍රියාත්මක කරොත් පෙට්‍රල් ඩීසල් නැප්තා ලාම් තෙල් ඒ ගුවන් යාන තෙල් සියල්ලක්ම අපිට ගන්න පුළුවන් ඒකේ ප්‍රතිඵල විදිහට. නමුත් ඒ කියන ගමන් ඇමතිවරයා ඒ නැව ගෙන්නන ගමන්ම අනිත් පැත්තෙන් කොරල් එනර්ජි සමාගමත් එක්ක ගිවිසුමක් ගහනවා ගුවන් තෙල් වෙනම ගෙන්නන්න. එතකොට දැන් අපිට මේකේ පැහැදිලි වෙනවා ඒ නැව ප්‍රමාදයි. ඒ ප්‍රමාදය ඒ නැව ආවොත් එහෙම ඒ ටික ගන්න පුළුවන් අපේ තියෙන අපේ පහසුකම් යටදී තියෙන ටැංකිය වලට අරගෙන ඒ අපි උදා මේ තැම්පත් කරලා ඊට පස්සේ අපිට යවා ගන්න පුළුවන් ගුවන් තෙල් අංශයට අවශ්‍ය මේවට. නමුත් දැන් මෙතෙන්දී එතුමා දන්නවා පැහැදිලිව පිරිපහදුවට බොරතෙල් ගෙන આવුත් එහෙම කලින් આવුත් ඒ ටිකේ එන ප්‍රතිඵල විදිහට එන ගුවන් තෙල් ටික අපිට ඒ තඩාග ගත කරාට පස්සේ අර නැවෙන් එන ගුවන් තෙල් ටික ඇතුළට ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ නිසා තමයි මේ දවස් කීපෙම ඒ ආපු බොරතෙල් නැව එළිය තියාගෙන ඉන්නේ. ඒ අනුව පැයකට ඩොලර් 7500 ගානේ ගෙවනවා ඒ නැවට. ඒ ප්‍රමාද ගාස්තු විදිය. ඇත්තෙන්ද දවස් කීපයක් තිස්සේ මේක නැව තියාගෙන ඉඳලා ඒ අනුව දැන් යම් යම් චෝදනා කලමනාකාරීත්වයට දානවා. නමුත් මේ වෙනකොට අපි දන්න තොරතුරුත් එක්ක අභ්‍යන්තර අපේ තියෙන තොරතුරුත් එක්ක කලමනාකාරීත්වයේ සියලුම ඒ අවශ්‍ය කටයුතු ඒ ඒ ටෙක්නිකල් කමිටි ඒ අදාළ කමිටු ඒ සියල්ලක්ම කරලා බැංකුවෙන් අවශ්‍ය පහසුකම් ටික දීලා ඔක්කොම කළා අවසන් කියන එක තමයි අපිට ඊ වෙන උදේ වෙනකොට දැනගන්න ලැබුණේ. ඒ නිසා මෙතන පැහැදිලිව කියන්න ඕනේ. ඒ කියන්නේ නිලධාරීන්ගේ වැඩේ කරලා ඉවරයි. වැඩේ කරලා ඉවරයි. මේගොල්ලෝ මේ වැඩ කරන්නේ රට වෙනුවෙන් මිනිස්සු ගැන හිතලා රට ගැන හිතලා නෙමෙයි පොකට් එක ගැන හිතලාද ඒගොල්ලෝ? අනිවාර්යයෙන්ම අපිට තියෙන්නේ ඒක ගැන තමයි කියන්න වෙන්නේ. මොකද ඇමතුමා දැනගන්න ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න. නමුත් ප්‍රතිපත්තිමය තීන්දුව නිසි වෙලාවට නිවැරදිව රට වෙනුවෙන් ගන්නවා නම් එතුමා ඔය කියන චෝදනා නිලධාරීන්ට දාන්නවත් වෘත්ති සමිති වලට දාන්නවත් නැත්නම් රටට මේ වැරදි පින්තූරයක් මවලා ඌගේ නොහැකියාව එලිදක්වන්නේ නැතුව මං හිතන්නේ හරි ප්‍රතිපත්ති හරි තීන්දුව නිවැරදිව ගත්තා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ රටට. දැන් මේකේ විවිධ වෘත්තීය සමිති තියෙනවනේ. මේ විවිධ වෘත්තීය සමිති විවිධ පැතිවල ඉන්න පුළුවන්. විවිධ ප්‍රතිපත්ති වලට ඒගොල්ලෝ කැමති වෙන්න පුළුවන්. හැබැයි මේ වෘත්තීය සමිතිවත් මේ වැඩ කරන මිනිස්සුන්ටවත් මේක ඇතුලේ වැඩ කරන්න ඉස්සෙල්ලම් පෙට්‍රෝලියම් එක ආරක්ෂා වෙන්න බෑ. ඔව් අනිවාර්යෙන්. ඒතර මේකේ වෘත්තීය සමිති කීයක් තියෙනවද? ඒගොල්ලෝ වෙන වෙන ප්‍රතිපත්ති වල ඉන්නවද නැත්නම් මේ වෙලාවේ ඔක්කොම එක මිටට ඉන්නවද? මෙහෙමයි. අපි දැන් මේ වෙලාවේ ඇත්තටම වෘත්ති සමිති සියල්ලන් එක්කම කතා කරලා තියෙනවා. ඔවුන් සියල්ලම මේ වැඩපිළිවෙල පරාජය කරන්න තමයි ලැහැත්ති වෙලා ඉන්නේ. ඒ සඳහා කටයුතු කරන නමුත් රජයේ වෘත්ති සමිති විදියට සමාජ පොහොට්ටුවේ වෘත්ති සමිතිය මුලදී යම් යම් තීන්දු ගත්තා. මොකද රජය ආරක්ෂා කරගැනීමේ යන ගමන් මේ කටයුත්තට සම්බන්ධ වෙන. නමුත් ඒ අවස්ථාවේ අපි ඇත්තටම කිව්වා ආණ්ඩුව දැන් මේ යන්නේ රනිල් වික්‍රමසිංහගේ පාලනයක්නේ. එයාටදී අපි දන්නවා 2002 වෙච්ච දේ. ඒකේ ප්‍රතිඵල විදිහට තමයි ඉන්දියාන ඔයිල් සමාගම ආවේ. ඒ කියන්නේ දැන් මේ වෙද්දී ඔබ වක්‍රාකාර කියන්නේ පොහොට්ටුවත් නිදි JSS එකත් නිදි කියලාද? මෙහෙම කාලයක් තිස්සේ උන් හිටියා. දැන් මොකද මේ ක්‍රියාවලිය දැන් මේ අද ආපු එකක් නෙවෙයිනේ. මේ ඇමතිවරයා දැන් ඇවිල්ලා එතුමා දිගටම මේ ක්‍රියාත්මක කරගෙන යනවා. නමුත් ඒ වෙනුවෙන් විරෝධයක් නැහැ. විරෝධයක් නැහැ. එහෙම එකක් වුණා. ඒ ප්‍රතිඵල තමයි දැන් ඇමතුමා දැන් නිදහස් සේවක සංගමයේ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ නෑ නෑ. අනිත් හැමෝටම තියෙන. මොකද අපි ඇත්තටම මේක ඔව් ප්‍රශ්නේ තිබ්බට කතා කරන්නේ. කතා කළ යුතුයි. ඒකයි. අපි හඬාවදි කළ යුතුයි. ඇත්තටම මේකෙදි ඒ අපි අවශ්‍ය පණිවිඩය රටට දෙන්නේ නැති වුනහම මිනිස්සු තුල ඇති වෙන්නේ වැරදි මතයක්. සහ දැන් මේ වෘත්තීය සමිතිවල දැනට ක්‍රියාත්මකව ඉන්න දැනට වැඩ කරන කට්ටිය කතා කරන්න නැති වුණොත් කොහොමද? මොකද මේකේ විශ්‍රාම ගීපුවත් කතා කරනවා. අනිවාර්යෙන්. අනිත් එක තමයි පැහැදිලිව අපි කියන්න ඕනේ විශේෂයෙන්ම මිල තීරණය කරේ මෙතෙක් තීරණය කරන්නේ ආණ්ඩුව. ඒ තීරණය 2000 අපි ඇත්තම ගත්තොත් 2006-07 කාලේ ඉඳලා දිගටම මේ තීන්දුවේ ආවා. මොකද කලින් අපිට තිබ්බ යම්කිසි සහනයක් ඒ සහන රටට දුන්නොත් ඒකේ පාඩුවක් වෙනවා නම් ඒක මහා භාණ්ඩාගාරයේ දැරුවා. නමුත් 2006න් පස්සේ ඔය PB ජයසුන්දර මහත්මයා
අපිව තුන්වෙනි පාර්ශ්වික උනන්න යන වෙලාවේ ඒ සඳහා සම්පූර්ණ අපේ විරෝධතාල දාලා අපි එක නවත්ත ගන්නකොට කිව්වා ලංකා ගණිත සංස්ථාව යම් කිසි පාඩුවක් වෙනනම් ඒක විඳ දරාගත යුතුයි කියලා. නමුත් විඳ දරා ගන්න කොහොමද අපේ ඉන්ධන සඳහා වෙන සියලු වියදම් ඔක්කොම දාලා අපි මිල හදලිවලා මහා භාණ්ඩාගාරයට දැනුම් දෙනවා. දැනුම් දුන්නට පස්සේ ඔවුන් තමයි දේශපාලන අධිකාරිය එකතු වෙලා මිල තීරණය කරන්නේ. ඒකෙදි වෙන පාඩුව අපිට ගෙවන්නේ. ඒ ප්‍රතිඵල තමයි මේ එකතු වෙලා මේ විදිහට ඇවිල්ලා මේ ඇමතුමා කියන්නේ අපි මෙච්චර ණයයි මෙච්චර අකාර්යක්ෂමයි කියන කාරණේ රටට කියන්නේ ඒකයි. නමුත් එහෙම නෙවෙයි මේකේ විය යුත්තේ යම් කිසි සහනයක් දෙනවා නම් ඒක ආණ්ඩුව කළ යුතුයි. නමුත් එතුමා කල්පනා කරන විදිහට වෙනත් විදේශ සමාගම් ගෙනල්ලා මෙරට තුල මේ ව්‍යාපාරයට ඇතුල් කළොත් කවදාවත් ඔවුන් ඒ සහනයන් ලබා දෙන්නේ. අපි දැනට හොඳම උදාහරණ තමයි ඉන්දියානු විල් සමාගම. ඔවුන් භූමි තෙල් සඳහා අපි ඇත්තනම් විශාල සහනයක් දෙනවනේ රටේ ජනතාවට. ඒකේ ප්‍රතිඵල තමයි රුපියල් 87ට වගේ දෙන්නේ. නමුත් ඒකේ කෝස්ට් එක අපි සාමාන්‍යයෙන් බැලුවොත් රුපියල් 250කට වගේ යනවා මුදල. ඉතින් එහෙම තියාගෙන අපි ලොකු පාඩුවක් විඳ දරා ගනිමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවය රජයේ විශේෂයෙන්ම මේ ප්‍රතිපත්තියක් විදිහට අපි කටයුත්ත කරනවා. නමුත් ඉන්දියානු ඔයිල් සමාගමේ කොහෙ ගිහිල්ලා බලන්නේ ඉන්ධන හලක භූමි තෙල් විකුණනවද කියලා? කිසිම තැනක විකුණන්නේ නැහැ. ඒ වගේම යම් අවස්ථාවලදී ලෝක වෙළඳ පොලේ හරි කොහේ හරි අනිත් මේ ඉන්ධනවල මිල යම් කිසි මට්ටමකින් වැඩි වුණොත් ඔවුන් ඉන්ධන හලවල කවදාවත් විකුණන්නේ නැහැ, නවත්තනවා. ගොඩක් වෙලාවට ඉන්ධන හල් පහුගිය කාලේ පුරාම දකින්න ලැබෙන්නේ නැති තමුන්නාන්සලට උනත් බොහෝ ඉන්ධන හල් වහලා තියෙනවා. ඒකල ඒ සියලු පාඩු විඳදරා ගනිමින් රටේ ජන ජීවිතයේ අඩාල නොකොට විශේෂයෙන්ම ආමි නේවි ආ ෆෝස් අපි යුද්ධ කාලේ ඉඳලා සෑම අවස්ථාවකම ඒ ජාතික වගකීම අපි ඉටු කරගෙන මෙතෙක් ආවා. නමුත් අපි දන්නවා මේ தત્ත්වය දැන් ඇමතුමා මේ අලුතෙන් ඇති කරන්න යන தત્ත්වය ඇති වුණොත් එහෙම රටක් විදියට අපි විශාල අමාරු தત્ත්වයකට වැටෙනවා කියන එක තමයි අපිට උත්ති සමිති විදියට කියන්න තියෙන්නේ. පහුගිය කාලෙම මුළු රටම ලොක්ඩවුන් නොකලට ලොක්ඩවුන් වුණා මේ තෙල් අර්බුදයත් එක්ක. ලෝක ලංකා ඉතිහාසය ගත්තාම රාජාවලිය ගත්තාම චේතිය කියන්නේ බොරු රජුරෝ කෙනෙක් බොරු කියන රජුරෝ කෙනෙක් කියලා අහලා තිබ්බට චේතිය මහත්තයා කිව්ව කාරණාව පිළිබඳව විශ්වාස කරනවා. ඒ ඇත්ත පිළිබඳව විශ්වාස කරනවා. බොහොම ස්තුති. තවත් ඔබේ පෙට්‍රෝලියම් එකේ ඔබේ සේවක සංගමේම තවත් කෙනෙක් ඉන්න ඔහුත් එක්ක කතා කරනවා පුංචි විරාමයකට ගිහිල්ලා. අසංග ලයිව්. අපි අසංග ලයිව් වැඩසටහන පවත්වන්නේ බොහොම නිෂ්කලංක පරිසරයක ඉඳලා තමයි මේ ගිනිගත් මාතෘකාවක් ගැන කතා කරන්නේ. මේ පරිසරය ගැන කියනවා නම් මාලබේ මචානෝ රෙස්ටුරන්ට් එකේ ඉඳලා තමයි අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. දැන් නිදහස් සේවක සංගමේ ලේකම්වරයා විදිහට බණ්ඩාර මහත්මයා. බණ්ඩාර මහත්මයාගේ හරි සම්පූර්ණ නමම කියමුකෝ. මගේ නම සෙන්රත් බණ්ඩාර අරබේ කුමර. සෙන්රත් බණ්ඩාර මහත්මයා, දැන් අපිට පැහැදිලි කරන්න මේ අපි බොහෝ දේවල් අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මාධ්‍ය තුල විශාල මාතෘකාවක් බවට පත් වෙලා තියෙන පෙට්‍රෝලියම් එක. පෙට්‍රෝලියම් එකේ අතිරික්තයක් සේවකයෝ ඉන්නවා. මේ අයට පඩිනඩි ගෙවන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ හින්දාද මේ අර්බුදයට මේ සල්ලි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ? පෙට්‍රෝලියම් එක ඇතුලේ පෙට්‍රෝලියම් එක පාඩු ලබන්නේ ඒ හින්දාද? මට ඉස්සෙල්ලම කියන්නකො අතිරික්තයක් ඉන්නවද කියලා. ඇත්තටම අසංග මහත්තයා කාලෝචිත ප්‍රශ්නයක් ඇහුවේ. මේ වැඩ කරන සේවකයන්ගේ මේ තියෙන ප්‍රශ්නය කියාගන්න බැරුව දඟලනවා මාධ්‍යයටවත් හටේ ජනතාවටවත් කියාගන්න බැරි ලොකු ගැටලුවක ඉන්නේ. ඇත්තටම ගත්තොත් එහෙම සංස්ථාවේ සේවක බල සැකස්මක් හදලා තියෙනවා. සේවක සංඛ්‍යාවක් මේ සේවය අඛණ්ඩව පවත්වාගෙන යන්න අවශ්‍ය සේවක පිරිස. ඒ බල සැකස්ම රණුව සාමාන්‍යයෙන් ඉන්න ඕන CPC ආයතනයේ සේවක 3294ක් සාමාන්‍යයෙන් සිටිය යුතුයි. හැබැයි දැනට ඉන්නේ 2285ක් වෙන පිරිසක්. ඒ කියන්නේ 1000කට වඩා අඩු පිරිසක් තමයි CPC ආයතනයේ මේ ක්‍රියාවලිය කරගෙන යන්නේ. ඒ වගේම CPSTL ආයතනයේ 3249ක් සේවක සිටිය යුතුයි. හැබැයි දැන් ඉන්නේ 2542ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවශ්‍ය ගන්නට වඩා 700ක ප්‍රමාණයක් අඩුවෙන් තමයි මේ කාර්ය කරගෙන යන්නේ. ඉතින් එහෙම ඉදදි තමයි මේ අමාත්‍යවරයා ඇතුළු දේශපාලන අධිකාරිය මේ පවසන්නේ මේකේ අතිරික්ත සේවක පිරිසක් ඉන්නවා. සේවක වැඩි මේ ඇතුළ බරක් කියලා කියන්නේ මේ අමාත්‍යවරයා. තවත් කාරණයක් කියන්න ඕන, ඇත්තටම මේ සේවක බරක් ඇති කරේ බරක් නම් ඒ බර ඇති කරේ සේවක නෙවෙයි. මේකට දේශපාලන වශයෙන් සේවකව දාන්නේ බඳවගන්නේ මේ ක්‍රියාවලිය කරන්නේ දේශපාලන අධිකාරියමයි. ඔවුන්ගේ ඕනෑපාකම ඉෂ්ට කරගන්න යහපාලනයේදී යහපාලනයට හිතවත් කට්ටියව රස්සාවට දානවා.
පොහොට්ටු පාලනයේදී පොහොට්ටුවට හිතවත් කට්ටිය දානවා. එතකොට දැන් ඔබ කියාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවකින් එහෙම කට්ටිය දැම්මේ නැහැ කියලාද? නෑ, මෙතෙක් ආපු හැම දේශපාලන පක්ෂෙම මොනේ ඒක තමයි. හැබැයි ඒ තමන්ගේ දේශපාලන උමනවන් ඉටු කරගෙන ඊට පස්සේ චෝදනාව දානවා සේවකයන්ට. සේවක තමයි මේකට වරදට මුල. දැන් සේවකයන්ට තියෙනවා චෝදනාවක් පහුගිය දවස්වල රජයේ වැඩ කරන්න ඕනේ දින ගණනාවක් තිබ්බා. ඊට අමතර දිනවල රස්සාවට ආවා. සෙනසුරාදා වගේ දවස්වලත් වැඩිපුර වැඩ කරන්න ආවා. එපා කියද්දී ආවා. මේ ආවේ අතිකාල දීමනා ගන්න. එහෙම නැත්තම් OT එක ගන්න. මේ වෙලාවේ රට හිර වෙලා ප්‍රශ්නයක් තියෙන වෙලාවක මේගොල්ලෝ වැඩිපුර වැඩ කරලා OT එකක් ගන්න ආවා. මොකද්ද මේ මේ සමහරු කරන මේ චෝදනාව ගැන ඔබේ බණ්ඩාර මහත්මයාගේ පිළිතුරු? ඇත්තම හොඳ ප්‍රශ්නයක් ඔබ තමයි අහුවේ. දැන් අපි හිතමු तेल नैतु हटे जनता पोलिंग इन तेल नमक इन मिनसु पिपा से तेल लबागन इतकोट समहार देशपालन बल अधिकारी तीरने करो मे नैब नईट दाल पुर्वाण अखंड तेल पुर्वाण වෙනුවෙන් වැඩ කරන්න සේවකයෝ අතිකාල වැඩ කරාම කියනවා වැඩිපුර වැඩ කරා කියලා. අනිවාර්යම තමයි. හරි. ඊට පස්සේ තෙල් අකණ්ඩව පුරවෙන් පස්සේ මාසේ අන්තිමට කියනවා මේ සේවකයෝ මෙච්චර අතිකාර කළා කියලා. හැබැයි රටේ ජනතාවගේ අවශ්‍යතාවය සපුරන්න තමයි මේ සේවකයෝ දෙවහරයි නොබලා වෙහෙස නොබලා මේ තෙර පිරුවේ. ඒ කියන්නේ සුපුරුදු පරිදි තිබ්බනම් එහෙම වැඩ කරන්න ඕනේ නැහැ. කොහොදාකත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අලුතෙන් හදලා තියෙන QR කෝඩ් එක. ඔව්. මේ QR කෝඩ් එක අනුව හැමදාම නිශ්චිත සෙඩ් ප්‍රමාණයකට තෙල් ලැබිය යුතුයි. ඒතකොට දවස් 7ම වැඩ. පොය සෙනසුරාදා ඉරිදා නැතුව මුළු දවස් හතම වැඩ කරන්න ඕන කියලා දන්නවා. සාමාන්‍ය වෙලාවද වැඩ කරන්නේ රාත්‍රී කාලයේ මේ මේ රාත්‍රී සේවා මුරක් තියෙනවද? රාත්‍රී සේවා මුර නැහැ. සාමාන්‍ය සේවා කාලයට අමතරව සාමාන්‍ය රාත්‍රී 7 8 වෙනකන් හැමදාම සේවය කරන්න ඕන. ඉතින් අතිකාල අනිවාර්යයෙන් මේකට ලබා දෙනවා. එතකොට මේ ක්‍රමයේ විධිමත් නැති කමින්ද තමයි මේ ප්‍රශ්නේ ඇතිලා තියෙන්නේ. විධිමත් ක්‍රමයක් හදුවා නම් මේ වගේ අතිකාල දීමනාවක් ලබා දෙන්න අවශ්‍ය නැහැ. දැන් මේ ෂෙඩ් එකකට ලැබෙන යම් කමිෂන් එකක් තියෙනවනේ ලබා දෙන මේ මුදල් සම්බන්ධ කාරණාවක් තියෙනවනේ ඒ පිළිබඳවත් ලොකු කතාබහක් තියෙනවා එළියේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ දැන් සාමාන්‍යයෙන් CPA ස්ටිල් ආයතනය නැත්තම් මේ සේවක නඩත්තුවට වෙන් කරන්නේ තෙල් ලීටරයකට රුපියල් 2.78ක් කියලා ඔබතුමා දන්නවද ඒ වගේ ස්වච්ඡ මුදලකින් තමයි මේ ආයතනය දුවවන්නේ එතකොට මේ දක්වා සේවකයන්ගේ පඩි නඩි බෝනස් අතිකාල සියලුම දීමනා මේ හැම දෙයකටම රුපියල් 1ක් වයන්නේ ලීටරය ලැබෙන මුදලින් අපි ගත්තොත් එහෙම තෙල් ලීටරයක් ඒ ලීටරක මිල ඒ මිලෙන් රුපියලක් වෙන්නේ සේවකයන්ගේ සියලුම දීමනාවට යන මුදල. ඒතර රුපියල් 2.7 ගණනක මේ දේ කරද්දී හැබැයි මේ ආණ්ඩුව මේ දේශපාලඥයෝ දෙනවත් සෙඩ් එකට ඩීල මාජින් එක විදිහට 92 අපි කමු 92 ලීටරයකට රුපියල් 16කට ආසන්න මුදලක්. ඒ කියන්නේ වාස්පසීලි ගාස්තුවත් එක්ක. හැබැයි දැන් තෙල් වාස් වෙන කාලයක් නැහැ. නමුත් ඒ ගාස්තුවත් ගෙවනවා. 95 ලීටරයකට රුපියල් 19කට ආසන්න මුදලක් ගෙවනවා. ඒකෙන් දවසකට වෙන පාඩුව දල වශයෙන් රුපියල් කෝටි 8කට වඩා වැඩි ආයතන සංස්ථාවට. හැබැයි ගරු අධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේක වැරදි මේක නිවැරදි කරලා ඒ ගන්න අඩු කරලා ගෙවන්න කියලා ගරු අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නා. හැබැයි ඒ තීන්දුවත් නොසලකා හරිමින් දැන් ආපහු ඒ පරණ මුදලටම ඩීල මාජිනරම තෙල් ලබා දෙනවා. ඒකෙන් සංස්ථාවට එන පාඩුව පිරිමැසිය නොහැකි. දැන් සංස්ථාවේ පාඩු ගැන කතා කරනකොට මේ කාරණාව එකක් දැන් සංස්ථාව දිහා මිනිස්සුන්ටත් පොඩි තරහක් ඇති වෙලා තියෙනවා විවිධ ඇමතිවරුන්ට ඇමතිවරුන්ගේ ලේකම්වරුන්ට අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ට මේ වගේ අයටත් ඇතුලෙන් තෙල් ගහ ගන්න අවස්ථාව තියෙනවා කියලා. මොකද මේ චෝදනාව මං හිතන්නේ දැන් ඒක සමහරලාට ඉහලින් එන දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේ සේවකයන්ටත් දිහත් පොඩි තරහකින් බලන්නේ පෙට්‍රෝලියම් එකේ වැඩ කරන්නේ අපිට තෙල් නැහැ. ඒගොල්ලන්ට තියෙනවා වගේ තරහකින් මිනිස්සු බලන්නේ. මේ මේ කාරණාව මේ 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 චෝදනාව පිළිබඳව ඔබ මොකද කියන්නේ? ඇත්තටම ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මට වාහනයක් නැහැ. හැබැයි ඒ හින්දා මට සංස්ථාවෙන් තෙල් ලීටරයක් ගන්න හම්බුන්නේ නැහැ. හැබැයි සංස්ථා සේවකයෙකුට දෙන්නේ තෙල් ප්‍රමාණය සීමා කරලා. බයිසිකලයකට කාර් එකකට දෙන්නේ සීමා සහිත ප්‍රමාණයක්. හැබැයි පෞගිය දවස්වල සංස්ථාව ඇතුලේ ඔබතුමා දැක්කනම් එහෙම පෝලිම තිබ්බා සෙඩ් එකකට වඩා අධික සංස්ථාවේ පෝලිම. මේ තෙල් ගහ ගන්න පිට මිනිස්සු දේශපාලනඥයන්ගේ හිතවත්තු. දැන් මේ 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 වෘත්තීය සමිති වලට හයියක් නැද්ද මේවට කතා කරන්න? වෘත්තීය සමිති විදියට අපි කතා කරා. හැබැයි අපිට ලොකු බලපෑමක් කරන තරම් හැකියාවක් තිබෙන්නේ. ඒ කියන්නේ අනිත් වෘත්තීය සමිති නිදිද? සමහර කුළු සමිති පිළිබඳව නිහඬව හිටියා. හැබැයි අපිට පුළුවන් ආකාරයෙන් අපි කතා කරා. කතා කරලා දවස් දෙක තුනක් අපි මේක නැවැත්තුවා. හැබැයි සේවකයන්ට සීමා කරලා දෙද්දි එළියේ එළියේ ඉන්න එකට QR කෝඩ් එකට දෙද්දි අර එන හිතවතුන්ට සිසිසේ
ඒ කියන්නේ QR කෝඩ් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැහැ. කිසිම QR කෝඩ් එකක් නැහැ. ඒ කියන්නේ මේ අදටත් මේ වෙලාවෙත් නැහැ. වගකීම කියන නැහැ කියලා. දැන් මිනිස්සු ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටලුවා වගේ ඉදිරි අනාගතයේ දවසක මේ තෙල් ප්‍රශ්නය අහම වටලන්නේ කොහෙද කියන එක මම කියන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඇත්තටම දැන් වර්තමාන සභාපතිවරයා අලුතෙන් පත් වුණා. ඒ පත්තුමා පුතුලෙන් පස්සේ මේ පොලිම සෑහනදුර අඩු වුණා. හැබැයි මීට කලින් සංස්ථා සේවකකට තෙල් ගහගන්න පැය 2 3 4 5 ඉන්න ඕන සංස්ථාව ඇතුලේ සේවකට තෙල් ගහගන්න. ඇයි පිටස්තර පුජ්‍යලෙන් ඇවිල්ලා මේක තුනේ තෙල් ගහගන්නවා අසීමිතව. එක එක දේශපාලන හිතවත්කම් තියන අයගේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හිතවත්කම් තියන අයගේ පුජ්‍යලෙල තෙල් ගහගන්නවා. ඉතින් මේකෙන් සංස්ථාට වෙච්ච පාඩුව අසීමිතයි. දේශපාලන අධිකාරියට මේ වෙලාවේදී රට පාලනය කරන රජයට විශේෂයෙන්ම ජනාධිපතිවරයා පොට්ටුවේ කෙනෙක් නෙමෙයිනේ. ඔව්. ජනාධිපතිවරයාට තිබුණේ ඉතාම සොච්චම් මනාප සංඛ්‍යාවක්. ඔව්. පාර්ලිමේන්තු ආවෙත් බහුතරයට හම්බ වෙන එක ආසනයකින් තමයි ඔහු ආවේ මේ ඒකත් අර නියෝජිත ක්‍රමයට. ඔව්. ඒ කියන්නේ අපි කියන චිට් මන්ත්‍රී ක්‍රමයට කියලා. ඒ නිසා ඔහුට වගකීමක් තියෙනවා මේ මිනිස්සු කෑ ගහනවා කියන කාරණාවට එහා ගිහිල්ලා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට හිතලා බලන්න මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නායකයා දේශපාලකයා විදිහට නායකයා විදිහට මොනවද ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ මේ 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 පෙට්‍රෝලියම් එක මේ විදිහට ගියොත් එහෙම කවදාරි ඔහුටත් මිනිස්සු බණි ඔහු නැති කාලෙක තව අවුරුදු 20කින් තිය අපිත් නැහනේ මේ රටේ මිනිස්සු වග කියන්න කියයි ඔහුට දෙස් දෙවොල් තියයි එහෙනම් මේ වෙලාවේ ජනාධිපතිතුමාට පුළුවන් නේද මේක හරි ගස්සන්න ඇත්තටම ඇත්තටම ඒක තමයි හොඳම ප්‍රශ්නේ මේ ආයතනය කියන්නේ රටේ සම්පතක් අපි පොඩි කාලේ තෙල් පිරි පහදුව සපුගස්කන්ද කියද්දී අපි කටපාඩම් කරා තෙල් ජනසත්සානේ කොහෙද යවුවම කොළොන්නාව කියලා අපි කටපාඩම් කරා අපි ඒක ආදරේ කරපු ආයතනය ඒවා මේ රටේ සම්පත් ජාතික සම්පත් මේවා මේවා කෙටි කාලෙදි විසඳුම් දිහා බලාගෙන විකුණුවොත් මේ රටේ සම්පත් විදේශිකයන්ට අයිති වෙනවා හැබැයි 60 කේ සිරිමා බණ්ඩාරනායක මැතිණිය මේක ජනසතු කරේ ලොකු කැපකිරීමක් කරලා ජාත්‍යන්තර බහුජාතික සමාගම් එක්ක හැප්පිලා හැබැයි අපි මේ දියුණු ජාතියක් වෙලා අදත් මම කියන්නේ මොකද්ද ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නැහැ කියලා කියනවා මේ තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වෙට ගේන්න මේ මේ ව්‍යාපාරයේ පාඩු ලබන ව්‍යාපාරයක් නැතුව ගොඩ ගන්න පුළුවන් හැකියාවක් තියෙන පුජ්‍යලෙක් අපි කියමු ඉර නිලධාරියෙක් නැති හින්දායි මේ විදේශ සමාගම් වලට බටහිර බලවේග වලට මේ සමාගම් මේ ආයතනය පාලනය කරන්න දෙන්නේ ඒ කියන්නේ මෙච්චර කාලයක් දියුණු වෙලා අපි නොහැකි ජාතියක් කියලා මුළු ලෝකෙම පෙන්නනවා අපිට මේ ආයතනය ගොඩ ගන්න බෑ කියන කෙනෙක් මේ කියන්නේ ඒ කියන්නේ පැහැදිලිවම කැබිනට් පත්‍රිකාවේ දාලා තියෙනවා තෙල් සංස්ථාව අකණ්ඩව තෙල් සපයීමට අපොසත් වෙලා තියෙනවා කියලා හැබැයි අපොසත්ුනේ සේවකයන්ද තෙල් ගන්නන්නේ සේවකයන්ද තෙල් මිල නියම කරන සේවකයන්ද මේ බෙදහැරීම ජාලය අක්‍රමවත් කරන සේවකයන්ද නැහැ ජනාධිපතිතුමාට පුළුවන් මේක හොඳට හිතලා බලන්න එතුමාගේ දුර කාලේ අපි කිව්ව ඉවරලා ගියයි කියලා හැබැයි රට එතුමා රටෙන් යන්නේ මේ වගේ වටිනා සම්පතක් රටේ ජනතාවට දෙන ආයතනයක් නැති කරලා. හැබැයි කවදා හරි අද එතුමා හිතන්න ඕන. කවදරේ දවසක මේ රටේ සම්පතක් නැති කරලා ගිහිල්ලා එතුමාට නිදහස ඉන්න පුළුවන් වේවිද කියලා. නේද? ඒ හින්දා එතුමාට වගකීමක් තියෙනවා. මේ සේවක නගන හඬට මේ වෘත්ති සමිති නගන හඬට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා මේකට විකල්පයක් හොයන්න. අපි විකල්ප ඕන තරම් යෝජනා කරා එතුමාට. ආණ්ඩුවට අපි යෝජනා කරා. ගරු අමාත්‍යවරයාට අපි යෝජනා කරා. මේකට විසඳුමක් අපි දෙමු කියලා. දැන් ඇත්තරම මේ මාස 6කට රුපියල් වලට තෙල් ගෙනල්ලා තමයි මේ පස්සේ විසඳන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු මාසෙකට මිලියන 450ක් ගියයි කියලා. ඒතකොට බිලියන 3ක් තමයි මේ මාස 6කට අවශ්‍ය මුදල. හැබැයි එන සමාගමට මාස 6කින් පස්සේ ඩොලර් බිලියන 3ක් අපි දෙන්න ඕන එකවර. කොහෙන්ද මේ ඩොලර් හොයන්නේ? ඉතින් ජනාධිපතිතුමා මීට වඩා මේ ගැන සීබුද්ධියෙන් හිතන්න ඕන. මේ ආයතන ගැන. මේ සේවකෝ නෙවෙයි මේක පාඩු කරේ කියලා. ඒ හින්දා මේකට දක්ෂ හැකියාවක් තියෙන හොඳ පුජ්‍යලෝ ඉන්නවා මේ රටේ හොඳ දැනුමක් තියෙන පුජ්‍යලෝ ඉන්නවා ඒ පුජ්‍යලයන්ගේ අහලා මේකට විසඳුමක් දෙන්න පුළුවන් එතුමාට අර පුජ්‍යලිකරණ කරන වැඩපිළිවෙලේ මෙතුමා ඉන්න හින්දා අපි දැන් රාජ්‍ය ආයතන 40ක් විකුණන මට්ටමේ මෙතුමා ඉන්නේ එතකොට මේ 40ම රටට බරක් කියලා තමයි එතුමා ප්‍රකාශ කරන්නේ දැන් ඕකට හැමදාම කෑ ගහපු පොහොට්ටු වෘත්තීය සමිතිය ඒ වගේම නිදහස් සේවක සංගමය හැමදාම කිව්වනේ එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහගේ තියෙන්නේ පෞද්ගලීකරණ න්‍යායපත්‍රයක් කියලා. ආවොත් පෞද්ගලීකරණය කරනවා. ප්‍රයිවටයිසේෂන් කරනවා. හැබැයි ඒකම තමයි ඊට පස්සේ පොට්ටු ඇවිල්ලා දිගින් දිගටම කරගෙන ගියේ. හැබැයි
නිදහස් සේවක සංගමයේ ඊට වැඩිය වෙනස්. මොකද මම දැකලා තියෙනවා මට මතකයි දැන් සිරිමාවෝ මැතිණිය මේක රජයට පවර ගත්තා වගේම චන්ද්‍රිකා මැතිණිය ආපු වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබිච්ච යෝධ බලයක් තිබිච්ච වෙලාවේදී ඔබේ සංගමය එතුමියට පස්සේ උත්තරයක් දෙන්නම් කියලා ඇවිල්ලා තමන්ගේ පක්ෂයේ තමන්ගේ ආණ්ඩුවත් තියද්දී ඒකට විරුද්ධව සටන් කළා මේ ආයතනේ බේරගත්තනේ අනිවාර්යයෙන්ම දැන් අද පාලක පන්තියේ ඉන්න නායකයන්ට සහ ආණ්ඩුවට සහ මේ අදාළ සේවක සංගම් වලට මේ හයිය නැද්ද ඇත්තටම හයිය තියෙනවා දැන් හැබැයි බහුතරයක් සේවක සංගම් මේ වෙලාවේදී අපිත් එක එකල හිරගෙන ඉන්නවා හැබැයි සමහර අය ආණ්ඩුව රකින්න ගමන් අමාත්‍යවරයා රකින්න ගමන් මේ ආයතනය රකින්න යනවා ඒ කියන්නේ ඩබල් ගේම් ගහලා තියෙනවා අන්න ඒකයි ඒතකොට අමාත්‍යවරයා මේ වරද කරනවා නම් අමාත්‍යවරයා රකින්න ගමන් මේ වැඩේ කරන්න බැහැනේ අමාත්‍යවරය වරදක් කරනවා අපි වරද වැරදි කියලා කියන්න ඕන. එතම නිවැරදි කරන්න ඕන. හැබැයි එහෙම නැතුව අමාත්‍යවරය කරන සියලුම දේවල් හරි කියලා කියනවා නම් අපිට ඒක පිළිගන්න බෑ සේවක විදිහට. එතකොට හොඳයි. අසංග ලයිව් නර්බන අපේ ප්‍රේක්ෂකාගාරයේ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ පුරාම විසිරලා ඉන්නවා. ලෝකෙම බලන ඉන්නවා මේ වෙලාවේ ලංකාව මොකද කරන්නේ? ජනාධිපතිවරයා මොකද කරන්නේ? අලුත් අගමැතිවරයා මොනවද කරන්නේ? එතකොට පෙට්‍රෝලියම් එකට මොකද වෙන්නේ? මේ රටේ මර්මස්ථානයන්නේ ප්‍රධානම දෙයක් පෙට්‍රෝලියම් එකකට මොන හරි උනා කියන්නේ කොන්ද කැඩලා ඇඳේ තිබ්බා වගේ මිනිහට ඇවිදින්න බෑ අපි දැක්කනේ පහුගිය මාසේ ජූලි මාසේ ඇවිද ගන්න බැරුව ගියා මිනිස්සුන්ට කකුල් දෙකෙන් විතරයිනේ ඇවිද්දේ වාහන ගෙවල් වල මිලියන ගණන් වියදම් කරලා ගෙනාපු වාහන ගෙවල් වල රට දිව්වේ නෑ අඩු ගානේ හාල් ටික ගේන්න විදිහක් නෑ ලොරි වලට ඒ නිසා මේ රටේ මිනිස්සු වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් සංගමයේ විදිහට විශේෂයෙන්ම කණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළේ වැඩ කරන යම් පණිවිඩයක් දෙන්න දෙනවා අවසාන වශයෙන් ඒ පණිවිඩය කියන රටට මොනවද ඉල්ලන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් ඒගොල්ලෝ මේක හඬක් විදියට මතු කරොත් ගෝටා ගෝ හෝම් වගේ 69 ලක්ෂයකින් බලයට පත් වෙච්ච ජනාධිපතිවරයා ගෙදර ගියා වගේ මේ වැරදි දේවල් කරන අයව ගෙදර යවන්න මිනිස්සු ලෑස්ති තමයි අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අපි හිතමු ලෝක ගෝලීය දේශපාලන තත්ත්වය උඩ දැන් තෙල් ඒක අධිකාරී රටේ උතුරු පළාතේ විශාල ප්‍රමාණයක් අධිකරණ තියෙන අයෝ සමාගම ඊට පස්සේ අපිට රාවයක් යනවා දකුණු පළාතට එන්න යනවා කියලා චීනයේ තියෙන ලොකුම ඉන්දන සමාගම ඉතින් අපි පහුගිය කාලේ දැක්කා චීන යුද නවක් ඇවිල්ලා මේ වෙච්චි වාතාවරණේ ඉතින් මේ රටවල් දෙකක් දෙපැත්තෙන් තෙල් බෙදද්දි මැද ඉන්න ජනතාවට මොන වගේ තත්වයක් අනාගතේ උදා වෙයිද අපිට කියන්න බෑ මේ දේශපාලන වටපිටාව ලෝක තත්ත්වය අනුව ඉස්සරහට මොනවා වෙනවද කියලා ඉතින් ඒ වගේ තත්ත්වයකදී මේ රටේ ජනතාව හිත කල්පනා කරන්න ඕන මේ වගේ ලෝක බලවතුන් මේ රටට ඇවිල්ලා මේකට අත දැම්මන් පස්සේ අපිත් ඒ සීතල යුද්ධයක කොටස්කාරව වෙනවා පංගුකාරව වෙනවා හැබැයි අපේගේ පුංචි රටකට පුළුවන් දෙ මිනිසුත් එක්ක හැප්පෙන්න. ඉතින් මේ වගේ ආයතනයක අනන්‍යතාවයේ තියෙන ආයතනයක අපි කියනවා සේවකයන් විදියට රටේ මහජනතාවට කියනවා මේ තෙල් අරුබුතේට වග කියන්න ඕනේ. මේ තීන්දුව තීරණ ගත්ත දේශපාලන අධිකාරිය මිසක් මේ වැඩ කරපු සේවකව නෙවෙයි. මේ තෙල් නැතිලා තියෙන්නේ සේවකයන්ගේ වරදින් නෙවෙයි. සේවකෝ හැම වෙලෙම සූදානම්ින් ඉන්නවා තෙල් බෙදන්න. අපි තෙල් බෙදන්න හැම වෙලෙම ඉන්නේ. හැබැයි බෙදන්න තෙල් නැත්නම් අපි මොකද කරන්නේ? මම රටට කියන්නේ මේ තෙල් ගෙන්නන අයිතිය දෙන්න අපිට තෙල් සංස්ථාවට දෙන්න මිලදීම නියම කරන්න. එතකොට සහනාධාරයක් දෙන එක මහ භාණ්ඩාගාරේ වැඩක්. ඒක අයවැය කොන්දේසියක්. අයවැය කොන්දේසි ඉදු කරන්න ඕනේ මහ භාණ්ඩාගාරේ. හැබැයි ඒක පටවන්නේ තෙල් සංස්ථාවට. අද තෙල් සංස්ථාවේ ප්‍රධානම කාර්යය වෙලා තියෙන්නේ රටේ ජනතාවට විදුලි ලබා දෙන තෙල් ලබා දෙන එක. හැබැයි සියලුම තෙල් ලබා දෙන ණයට. ඉතින් ඒ බරත් වෙලා තියෙන සේවකයන්. එතකොට අපි වගකීමෙන් කරුණාවෙන් ඉල්ලා ඉන්නවා මේ සංස්ථාවට නිදහසේ සංස්ථාවක් ඉදිරියට කටයුතු කරගෙන දෙන්න මේ නිදාරින්ට දේශපාලන ඇඟිලි ගහින් මොන තරව මේ සංස්ථාව අපි එක මාස දෙකෙන් තුනෙන් අපි ලාභ ලබන රටේ ප්‍රමුඛ ආයතනයක් බවට පත් කරලා දෙන්න මේක මහලුක දෙයක් නෙවෙයි ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන දක්ෂ නිලධාරීන් ඕනතරම් සංස්ථාවේ ඉන්නවා අපි කියන්නේ මේ දේශපාලන අධිකාරිය මේක මුදවලා මේක ජනතාවගේ දෙයක් විදිහට රටේ සම්පතක් විදිහට රාජ්‍ය නිලධාරීන්ට මේක පාලනය කරන්න දෙන්න මේ ආයතනය ගොඩ ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. තෙල් දෙන රටේ මුළු ජනතාවට අකණ්ඩව තෙල් දෙන එක අපිට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕන වෙලාවක අපේ සේවකෝ සැදී පැහැදී ඉන්නවා මුළු රටේ ජනතාවට අකණ්ඩව තෙල් සපයන්න. මේ වැඩසටහන පහලින් කමෙන්ට් කරගෙන යනවා බොහෝ දෙනෙක් එයාගේ අදහස්. එයාගේ යෝජනා, එයාගේ චෝදනා ඕන දෙයක් එයාට නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන්. මේ රටේ මිනිස්සුනේ. මේ රටක ජීවත් වුණත් ලංකාවේ ආයෙ මේකට කමෙන්ට් කරන්න. එතකොට මේ සමහර ඒගොල්ලෝ මේ කියන දේවල් වලට එකඟ නැත්තම් ඔබ වැරද්දක් කියලා කියනවනම් ඔබ නිවැරදි දේ නෙමෙයි කියලා තොරතුරු සංගවල කියලා කිව්වොත් අපිට ඉදිරියේදී අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති. ඔව්. එවනම් බණ්ඩාර මහත්මයා ඔබතුමාට බොහොම ස්තුති. මේ සාකච්ඡාව කරන්නේ රට වෙනුවෙන් මිස පෙට්‍රෝලියම් එක සුද්ධ කරන්න නෙවෙයි. අපි පෙට්‍රෝලියම් එකේ තියෙන ඇත්ත తත්වය
රටට හෙලිදරව් කරන්නයි මේ වැඩසටහන කරේ බොහොම ස්තුතියි අසංග මහත්මයා මම මෙහෙම කරන්නල ඔබතුමාට විශේෂයෙන් මම ස්තුති කරනවා මොකද 5000 ගානක් වෙන සේවකයන්ගේ මේ රටට තිබ්බ දුර්මතය දුර කරන්න ඔබතුමා උත්සාහ දරුවා මේ කාල වේලාව ලබා දීපගෙන ඔබතුමා වැඩසටහනට ඔබතුමාට අනේක වාරයක් සංස්ථාවේ අහිංසක සේවක වෙනුවෙන් දුක් විඳින සේවක වෙනුවෙන් වස විසත් එක්ක ජීවත් වෙන සේවක වෙනුවෙන් ජීවිත කාලයේ අවුරුදු 60කට සේවය කළා අවුරුදු 2 3ක් ජීවත් වෙලා මැරලා යන බහුතර සේවකව සා වෙනුවෙන් මම ඔබතුමාට හිසනම්මා ගෞරවය පුද කරනවා මේ අවස්ථාව ලබා දීම ගැන ලොබ සුති Asanga Live.